සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඔයාලා මේ එකතු වෙලා ඉන්න Family Farm Sri Lanka YouTube channel එකත් එක්ක. ඉතින් ගොඩ කාලයකට පස්සේ අද මම හිතුවා ඔයාලා කුකුල් පාලනයේදී කරන වැරදි කීපයක් ගැන වීඩියෝ එකක් ගේන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා බලලා මේ වැරදි හදාගෙන ඔයාලා කුකුල් පාලනය සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ ගොඩ කාලයකට පස්සේ දාන වීඩියෝ එකත් එක්ක ඔහොමම රැඳිලා ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් බටන් එක ප්‍රෙස් කරලා අපිට සපෝට් කරන්න යන්න අනිවාර්යෙන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අලුනේ. පළවෙනි කාරණේ තමයි ගොඩක් දුරට මේකනම් ටිකක් අඩුවෙන් කරන වැරද්දක්. හැබැයි මේවත් මේ වැරද්දත් සමහරුන් කරන්න ඉඩ තියෙනවා. ඔයාලා කිසිම වෙලාවක කුකුල්ලෝ කීප දෙනෙක් එක තනි කිකිලියක් හෝ දෙන්නෙක් දාන්න එපා කීයටවත්. ඒක කිකිලියන්ට කරදරයක් ගොඩාරියක්. ඒ වගේම තමයි ඔයාලා මේ කුකුල් පාලනයේදී කරන වැරද්දක් තමයි මේක. ගොඩක් දුරට මෙහෙම තනි කුකුලෙක් එක්ක කිකිලියෝ එක්කෙනෙක් හෝ දෙදෙනෙක් ඉන්න එකෙන් මේ ඉන්නකොට මේ කුකුල්ලෝ කිකිලියොන්ට කොටලා ගොඩක් දුරට කිකිලියෝ මැරෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද මේ දේ කිසිම වෙලාවක ඔයාලා කරන්න එපා. අනිවාර්යෙන් ඔයාලා කුකුල් පාලනය කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේක කිකිලියෝ කිහිප දෙනෙක් එක්ක තනි කුකුලෙක් දානවා මිසක් කුකුල්ලෝ කිහිප දෙනෙක් එක්ක තනි කිකිලියෙක් දාන්න එපා කීයටවත්. ඉතින් මේක ගොඩක් අය කරන වැරද්දක් නෙවෙයි. නමුත් මට මේක කියන්න හිතුනේ සමහරුන් මේක නොදැන කරනවා ඇති. ඒ නිසා මම මේක කිව්වේ. හරි යාළුවනේ, මේක ඔයාලගේ කුකුල්ලන්ගේ ආහාර සම්බන්ධ කාරණයක්. ඔයාලා කුකුල්ලන්ට කුකුල් කෑම, ඒ කියන්නේ කඩෙන් දෙන ඒවා ධාන්‍ය වර්ග වගේ දේවල් දෙනවා ඇති. හැබැයි කිසිම වෙලාවක මේ හාල් දුන්නට මේවා බත් විදියට දෙන්න එපා කීයටවත් කිකිලියොන්ට. කුකුලන්ට දෙන එක ඒ තරම් හොඳ නැහැ. කොහොමවත් කිකිලියන්ට දෙන්න හොඳ නැහැ. පොඩි වයසේදී, ඒ කියන්නේ මාස 5ක් වෙන්න ඉස්සෙල්ලා කාලේදී කිකිලියන්ට බත් ආහාරයට දුන්නට ඒකෙන් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි කිකිලියොන්ට මාස 5, ඒ කියන්නේ බිත්තර දාන වයස වෙනකොට බත් දුන්නොතින් එහෙම මෙයාලගේ බිත්තර බොක්ක, එහෙම නැත්නම් බිත්තර හැදෙන ඒ වැල පුංචි වෙනවා. මේ බත්වල තියෙන පිෂ්ඨය කාබෝහයිඩ්‍රේට් වලින් ඒක බැඳිලා හරියන නිකන් තෙල් තට්ටුවක් වගේ බැඳිලා ඒක පුංචි වෙනවා. එහෙම වුණාම බිත්තර පුංචි වෙනව හෝ බිත්තර දාන එක නවතිනවා. ඊට පස්සේ අපිට මේ කිකිලිගේ මේ පිෂ්ඨය ඒ තියෙන මේ ටික අයින් කරන්න ඊට පස්සේ අපිට බෙහෙත් කරන්න වෙනවා. ඒකින්ද ඔයාලා කිසිම වෙලාවක මේ වැරද්ද කරන්න එපා. කිසිම වෙලාවක මාස 5 ඉක්ම වූ කිකිලියන්ට, එහෙම නැත්නම් බිත්තර දාන්න ආසන්න හෝ දාන කිකිලියන්ට කොයිම වෙලාවකවත් බත් දෙන්න එපා. මේක කුකුල්ලන්ටත් බලපාන දෙයක්. කුකුල්ලන්ට මේක දුන්නොතින් එයාලට පියාඹන්න බැරි වගේ ලෙඩවල් හැදෙන්න පුළුවන්. හරි, ඊළඟ කාරණේ තමයි ඔයාලා ගම් කුකුල් පාලනය කරනවා නම් මම මීට ඉස්සෙල්ල වීඩියෝ කියලා දීලා ඇති, ඔයාලට කියලා දීලා ඇති මීට ඉස්සෙල්ල වීඩියෝ වලින්. ගම් කුකුල් පාලනය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි නිදලි, අඩ නිදලි සහ සූක්ෂම ක්‍රමයේ විදියට. ඔයාලා සූක්ෂම ක්‍රමයට කුකුල්ල ඇති කරත්, අඩ නිදල් ක්‍රමයට ඇති කරා, නිදර් ක්‍රමයට ඇති කරත් කොහොමත් කුකුල්ල එළියෙන් ඉන්නේ. අඩ නිදල් ක්‍රමයට හෝ සූක්ෂම ක්‍රමයට ඇති කරන කෙනෙක් නම් දැන් අඩ නිදල් ක්‍රමයට ඇති කරනවා නම් ඔයාලා වත්තේ කොටසක් කොටු කරලා තමයි කුකුල්ලොන් එළියට අතෑරලා ඔයාලට කන්න බොන්න දෙන්නේ. එතකොට දැන් මේ සූක්ෂම ක්‍රමයට ඇති කරන අය හැම වෙලේම කුකුල්ලෝ ඉන්න කූඩුවනේ. දැන් එහෙම කරන්න හේතුව තමයි කාර්ය බහුලත්වය වෙන්නත් පුළුවන්, වෙන හේතු වෙන්නත් පුළුවන්. හැබැයි මේ විදියට කූඩුවටම දාලා කුකුල්ල ඇති කරන එක ගොඩක් භයානක වෙන බුල. භයානක කියන්නේ මෙහෙමයි, කුකුල්ල ඒ විදියට කූඩුවනම දාලා හිර කරගෙන වගේ එයාලව ඇති කරෝතින් එයාලගේ පෝෂණ මට්ටම්, එයාලට ලැබෙන්න ඕනි පරිසරයෙන් ලැබෙන්න ඕනි සාධක අඩුවෙලා එයාලට විවිධ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් විටමින් ඌනතා හැදෙන්න පුළුවන්. එක එක එයාලට දැන් එයාලගේ මල්ලපහම එයාලට පැගිලා එයාලට කුර රෝග හැදෙන්න පුළුවන්. මේ වගේ විවිධ ආබාධ එයාලට හැදෙන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ බිත්තර ඵලදාවත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ බිත්තර වලින් ලැබෙන්න පුළුවන් පැටවුන්ගේ ප්‍රතිශතයත් අඩු වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් වෙනවා. ඒකින්ද ඔයාලා කුකුල්ල සූක්ෂම ක්‍රමයට ඇති කරන කෙනෙක් නම් කූඩුවෙම ඇති කරන්න එපා. ඔයාලාට නිදහසක් තියෙන වෙලාවක කොහොම හරි පැයක් දෙකක් හරි සතියට පැය
पैदरी मैं कुकूल एलियट दरसरे स्वाभाविक पारसरे इन दीला पुडा खाण बोन दीला बलागन एम करोतीन तमा वाल पलदाव क्लबागन उलवांग हरियाल ईलांग कारण तमें ඔයාලා කුකුල් කුකුල් පාලනය කරනගෙන නැත්නම් ඔයා මේ කුකුල්ල විතරක් එකට දාලා ගොඩාරියක් ඉන්න දෙන්න එපා කිකිලියෝ අඩුවේ. එහෙම නොවතින් මෙයාලට ලෙඩක් හදනවා. හරි නිකන් පිස්සු හැදෙනවා වගේ ඒ වගේ ලෙඩක් හැදෙනවා. එහෙම වෙලා මෙයාලම කොටාගෙන කුකුල්ල එකෙන් කිකිලියෝ මැරෙන්නත් පුළුවන්. කුකුල්ලෝ මැරෙන්නත් පුළුවන්. ඒකෙන් ඔයාට අලාභ ඇති වෙන්නත් පුළුවන්. ඒකින්ද ඔයාලා කිසිම වෙලාවක කුකුල්ල ගොඩාරියක් එකට දාලා කූඩුවේ ඉන්න දෙන්න එපා. එහෙම වුණොත් මේ කුකුල්ල කොටාගෙන එයාලා මැරෙනවා. එයාලට තුවාල වෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් එයාලගේ පණුව හැදිලා එක එක ලෙඩ රෝග වැළ දෙන්න පුළුවන්. එහෙම වුණොත් කිකිලියෝන්ගේ බිත්තර දාන එකටත් බාධා ඇති වෙන්න පුළුවන්. ඒකින්ද කිසිම වෙලාවක මේ වැරද්ද ඔයාලා කරන්න එපා. මේක ගොඩක් දෙනෙක් කරන වැරද්ද. ඒකින්ද තමයි මම මේක කියන්න ඔයාලට මේක කිව්වේ. ඔයාල ගොඩක් දුරට කිකිලියෝ ටික දෙනෙක් එක්ක කුකුල්ල ගොඩක් දානවා සාමාන්‍ය මහා පරිමාණ වගේ කරන ෆාම් වල ඇරෙන්න ගම් කුකුල් පාලනය ගම්බදව කරන කෙනෙක් නම් ඔයා එහෙම කරන්න එපා. හැමුණොතින් ඔයාලට ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔයාලා ඒක ආදායම් මාර්ගයක් විදිහට කරනවා නම් ඒවට අලාභ සිද්ධ වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලා කොයිම වෙලාවක මේ විදිහට කුකුල්ල ගොඩක් එකට දාලා ඇති කරන්න එපා. ඒකෙන් ඔයාලටම තමයි පාඩු සිද්ධ වෙන්නේ. ඉතින් මේ වැරද්ද ඔයාලා කරනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකෙන් පස්සේ මේක හදාගන්න. හරි යාළුවනේ, ඊළඟ කාරණේ අවසාන කාරණේ විදිහට මම කතා කරන්නේ අපි ගොඩක් දෙනෙක් කරන ලොකු වැරද්දක් ගැන. මේකෙන් ඔයාලට මේ සමහරක් අයට ගොඩාක් පාඩු සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි ඔයාලා කුකුල් පැටව් කාලෙදී, ඒ කියන්නේ කිකිලියෝ මාර්ගයෙන් රක්කවල හදෝ පැටව් හෝ එහෙම නැත්නම් ඔයාලා මැෂින් ආධාරයෙන් හදපු බ්‍රීඩින් මැෂින් ආධාරයෙන් හදපු කුකුල් පැටව් හෝ මෙයාලා ඔයාලා පොඩි කාලේ ඉඳන්ම ලොකු කුකුල්ලොත් එක්ක එකට දානවා හුරු වෙන්න කියලා. හරි එහෙම නැත්නම් ඒ විවිධ ඉඩකඩ ප්‍රශ්න හින්දා හරි ඒ කොහොම හරි ඔයාලා මේ සමහර වෙලාවට මේ කුකුල් පැටව් එකට දාන අවස්ථා බොහොමයක් තියෙනවා. ඉතියාලුවනේ මේක කොයි වෙලාවකවත් කරන්න හොඳ නැති වැරද්ද. මොකද මේකෙන් වෙන්නේ කුකුල් පැටවුන් ගොඩක් දුරට මිය යන එක බොහෝ දුරට ඉඩකඩ තියෙනවා වැඩි. මොකද මේ කුකුල්ල පොඩි කාලෙදි කිකිලියෝ වුණත් කුකුල්ල වුණත් වයසින් වැඩි කුකුල්ල මේ පොඩි කුකුල්ලන්ට කැමති නැහැ. එයාලා හැම වෙලේම එයාලට කොටලා එයාලව රැළෙන් වෙන් කරන්න හදන්නේ. මේ විදියට කොටනකොට මෙයාලා මැරෙන්න ඉඩ තියෙනවා, තුවාල වෙන්න ඉඩ තියෙනවා, විවිධ ආබාධ වලට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද මේ වැරද්ද ගොඩාක් දෙනෙක් කරන වැරද්දක්. මේක කිසිම වෙලාවක් කරන්න බෑ ඔයාලා. මොකද මේකෙන් ඔයාලා පොඩි කාලෙත් තමයි ඔයාලගේ දැන් ඔයාලා කරන ඒ ආදායම් මාර්ගයක් වශයෙන් කරනවා. ඒක තීරණය වෙන්නේ මේ පැටවුන්ගේ. මේ පැටවු ලොකු වුණාම තමයි ඔයාලා බිත්තර දාලා ඔයාලට හොඳ ආදායමක් ලැබෙන. ඒකින්ද මෙයාලා පොඩි කාලෙම මැරුණොතින් ඔයාලට එකෙන් ගොඩක් පාඩු ලැබෙන්න පුළුවන්. ඔයාලට පොඩි කාලේ කන්න බොන්න බෙහෙත් දෙන්න ඕනි. ඉතින් මේ විදිහට දීලා මෙයාලා මැරිලා ගියොතින් එහෙම ඔයාලට ගොඩක් පාඩු සිද්ධ වෙනවා. සමහරුන්ගේ කූඩුවල ඉඩකඩ පහසුකම් මදි ඇති. හැබැයි ඒ වුණත් කොහොම හරි ඔයාලා මෙයාලව මේ විදිහට තියන්න එපා. ඔයාලා පොඩ්ඩක් මෙයාලව වෙන් කරලා බලාගන්න අනිවාර්යෙන්. එහෙම නැත්නම් ඔයාලට ලොකු පාඩු සිද්ධ වෙන්න පුළුවන්. හරි යාළුවනේ, අද ඉතින් මම ඔයාලත් එක්ක කතා කරේ ඔයාලා කුකුල් පාලනයේදී ගොඩක් දුරට කරන වැරදි කිහිපයක් ගැන. ඉතින් මම හිතෙනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් පස්සේ මේ වගේ වැරදි කරා නම් ඔයාලා මේවා හදාගෙන ඔයාලා කුකුල් පාලනය සාර්ථක ඉදිරියට කරගෙන යයි කියලා. ඉතින් ඔයාලා අපේ චැනල් එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම ඊට හැපති තියෙන බෙල් නොටිෆිකේෂන් එක ක්ලික් කරලා ඒක ඕල් දෙන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ ඔයාලා මේක ඔයාලගේ නොදන්න යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඕනම දෙයක් ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා අපේ වීඩියෝ මේට ඉස්සෙල්ලා කරපු ඒවා ගොඩක් තියෙනවා, ඒවා බලලා නැත්නම් අනිවාර්යෙන් අපේ channel එකට ගිහිල්ලා ඒවත් අනිවාර්යෙන් බලන්න. ඒත් යාළුවනේ මීට අමතරව ඉදින් මට කියන්න තියෙන්නේ හැමදාමත් අපේ channel එකත් එක්ක ඉගෙන මරඳිලා ඉන්න. මොකද මේ වගේ ගොඩාක් වැදගත් වීඩියෝ සත්තු ගැනම විතරක් කරන වීඩියෝ කරන්න අපේ channel එකෙන් ගොඩක් දුරට. ඉතින් ඒකින්ද මේ වගේ channel එකකින් වලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඉන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න, අපි අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න. ඉතින් මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින්
තවත් දවසක මේ වගේම සුපිරිම සුපිරි වීඩියෝයක් එක්ක මම ඔයාලත් එක්ක ආයි හම්බ වෙන්න ඉතින් එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්